At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. වාර්තා පදනම් කරගත්තු විශාල සංවාදයක් ගෝෂාවක් තියෙනවා. අපි දකිනවා මේක ඇතුලේ වෙන අරමුණු ගොඩක් තියෙනවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම මේ මහා බැංකු බැඳුම් කර සිද්ධිය අරගෙන කෑ ගහන්නේ ඇත්තටම ඔවුන් සම්බන්ධයෙන් තියෙන චෝදනා ටිකෙන් එකෙන් බහලා. අජිත් පෙරේරා මහත්තයලා, ඩිලන් පෙරේරා මහත්තයලා, ඔය අනිත් ආණ්ඩුවේ නැමතිවරු ගත්තමත් දැන් මා හයියෙන් රැස්වීම් වල ජන හමු වල ප්‍රසිද්ධ තැන්වල විවාදවලට කෑ ගන්නවා මේ මහා හොරකමක් වෙලා තියෙනවා මේක හොරු අල්ලන්න ඕන කියලා කියනවා. අපිට ප්‍රශ්නයක් එනවා දැන් ආණ්ඩුවේ අය කියද්දි හොරු අල්ලන්න කියලා ආණ්ඩුව කාගෙද කියලා. ආණ්ඩුව පිළිගන්න මත වැරද්දක් වුණාය වැරදි කරුණු දඬුවම් දෙන්න ඕනයි කියලා දැන් තියෙන්නේ කෝප වාර්තාව පදනම් කර ගනිමින් මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ආණ්ඩුවේ ඒගොල්ලන්ගේ, උසාවියේ ඒගොල්ලන්ගේ, පොලිසිය ඒගොල්ලන්ගේ, FCID ඒගොල්ලන්ගේ සක ක්‍රියාමාර්ග ගන්න. දැන් ක්‍රියාමාර්ග ගන්න හැබැයි රට ඇතුලේ කෑ ගහන. අපි දකිනවා ඉතින් පැහැදිලිවම මේ මහ බැංකු වංචාවට අගමැතිවරයාගේ වගකීමක් තියෙනවා. අගමැතිවරයාට ඒ වගකීම මිදෙන්න බෑ. අපි යෝජනා මලාව සකස් කළා. පළවෙනි කාරණේ තමයි මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ කෝප වාර්තා පදනම් කර ගනිමින් මෙම වංචාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිමය පීවර ගැනීමට හා එෙහිදී වැරදි කරවන්න ඕන සියලු දෙනාට උපරිම දඬුවම් ලබා දීමටත් රජයට වංචා කළ මුදල් ප්‍රමාණය ආපසු අය කර ගැනීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුයි. වසපි දෙවෙනි යෝජනාවෙන් කියනවා මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ බවට කෝප වාර්තාව සඳහන් ඊටු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දැනට දරන රජයේ සහ ආර්ථිකයේ සිළු තන්ත්‍ර වලින් වහම ඉවත් කිරීම හා නැවත රජයේ කිසිදු තන්ත්‍රවලට පත් නොකිරීම. තුන්වෙනි එක අපි කියනවා බැඳුම් කර වංචාව මගින් අධික ලාභයක් ලබා ඇති perpetual treasuries සමාගම මෙම වංචාව මගින් උපයාගත් වත්කම් පිටර රැගෙන යාම ඉඩක් පවතින නිසා එම සමාගම හා ඊට අනුබද්ධ සිළු සමාගම් වල සීලුවත්කම් හා මුදල් පිටර රැගෙන යාම වැළැක්වීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. හතරවෙනි කාරණේ අපි කියනවා මේ කෝප වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු වලට අනුව මේ වංචාවට සම්බන්ධ perpetual treasuries සමාගම මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ ලයිස්තුවෙන් වහම ඉවත් කරන්න කියලා. ඊළඟ කාරණේ පස්වෙනි එක තමයි මෙම වංචනික ගනුදෙනුව සඳහා තම වෘත්තීය වාක්‍යයෙන් මගහරිමින් මෙම ගනුදෙනුවට සහාය දැක්වූ මහ බැංකු නිලධාරීන් විසින් බැඳුම් කර වංචාව පිළිබඳ කරන පරීක්ෂණයට බාධා කළ හැකි නිසා මෙම පරීක්ෂණ නිමවනතුරු ඔවුන් මීට අදාළ වගකීම් වලින් වහම ඉවත් කරයි. ඒ වගේම අපි තව ඉල්ලීමක් කරනවා වත්මන් කෝප වාර්තාවට පෙර 2015 අගෝස්තු මාසේ 9 වෙනිදා ඉදිරිපත් කළ කෝප වාර්තාවෙන්ද පෙන්වා ඇති කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය කාලේ පුරා මහ බැංකුව මගින් නිකුත් බැඳුම් කර නිකුත් කිරීමේදී හා විවිධ මූල්‍ය ගනුදෙනුවලදී සිදු ඇති වංචා සහ අක්‍රමිකතාවයන් සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් කිරීම. සජනතා විමුක්ති පෙරමුණ මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ හරියට ඉටු කරවන්න සහ වංචනිකයන්ට දඬුවම් දීම දක්වා ක්‍රියාදාම ගෙන යාමට අවශ්‍ය කරන බලපෑම් කරන ලෑස්ති මැදිහත්වීම් කරන ලෑස්ති ඒ වෙනුවෙන් දෙවන්ත ජනමතයක් නිර්මාණය කරලා මේ මහ බැංකු බැඳුම් කර සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට අදාළ දඬුවම් ලබා දීම දක්වා මේ ක්‍රියාදාම ගෙන යාමට ජනතා විමුක්ති සූදානම් කියන සහතිකය අපි ජනතාවට දෙනවා. දැනටමත් එහෙම තත්ත්වයක් තියෙනවා. දැනටමත් ඩීල් එකක් තියෙනවනේ. දැනටමත් ඩීල් නිසානේ සමහර අපරාධ හිට ගැලලා තියෙන්නේ. එතකොට අපි හිතනවා එක්කෝ මේගොල්ලෝ මේක අවංකව කරන්න ඕන නැත්නම් ඩීල් එකක් තියෙනවනේ. ඩීල් එක ජනතාවට දැනෙන්න ඉඩ ඇරලා මේ ජනතාව ඒක රාශි කරලා මෙතෙන්ට යනවා. මොකද අපි අවසාන විශ්වාස කරන්නේ මේ තියෙන එක ආයතනයක් ගැනවත් නෙවෙයි. අපි අවසාන විශ්වාස කරන ජනතාව ගැන. මේ සියල්ල වෙනස් කරන්න පුළුවන් ජනතාවට. අපි දන්නවා නීතියේ සීමා තියෙනවා, අධිකරණයේ සීමා තියෙනවා, නීතිපති දෙපාර්තමේන්තු මේ වන්නේ ආණ්ඩුව ඊට පස්සේ දේශ ආණ්ඩුවේ සහ මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායමේ දේශපාලඥයන්ට තම තමන්ගේ අරමුණු තියෙනවා. දෙගොල්ලොම හුරු බවට පත් වෙලා තියෙන නිසා දෙගොල්ලෝ එකිනෙකා යැපෙන්න උත්සාහ කරાવી ඒගොල්ලෝ තුරු මේගොල්ලෝ තුරුනේ. ඒ නිසා දැන් හුරු එකතු වුණාම දෙගොල්ලෝ උත්සාහ කරන්න පුළුවන් රයිට් බලගේ හොරකම බල බේරගන්න අපේ හොරකම අපි බේරගන්න දෙගොල්ලෝ කෑම ගයිමු කියලා දැනකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔක්කොම වෙන්න පුළුවන් තියෙද්දිත් අපි හිතනවා මේ බල ක්‍රීම කරන්න ඕන. මොකද මේ බල ක්‍රීමේ තියෙන දේ තමයි ආණ්ඩුව මේ කරන අසමත් වීමත් එක්ක මේ ආණ්ඩුව ජනවරමට අදාළ නැති ජනතාවගේ කිසිදු දෙයකට වග කියන්න තියෙන ආණ්ඩුව බවට ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒක තේරෙන ජනතාවට ඒ ජනතා බලවේගය රාශි කර ගැනීම අපිට කරන්න පුළුවන් දෙයක් නිසා අපි විශ්වාස කරනවා මේ ඔක්කොම බලපෑම් කරන අතර අපේ ප්‍රධාන කාර්යය තමයි මේකට හේරේව දෙවන්ත ජනතා බලයක් ගොඩ නගලා හිටපු හොරොයි වර්තමාන හොරොයි දෙගොල්ලෝ මේකට තියලා වරද්දලා හොරකම් නැති හොරු අල්ලන්න පුළුවන් ඇත්ත ජනතාවගේ බලයක් හදන එක. ඉතින් ඒක වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම අපේ ප්‍රධාන කටයුතු බවට පත් කරන් තියෙනවා.
ගෞතමත් මේ සම්මේ කරුණට සම්බන්ධයි කියලා නම් ඇයි ගෝක වාර්තාවේදී යකුමතුමා සම්බන්ධව කිසිම සඳහනක් නැහැ. ඒ වගේ තමයි දෙකපද විපක්ෂයේ මේ පසුගිය මාධ්‍යදී යෝජනා කරා මේ සිවුදනා අපතුමාව වේලා ගන්න. දින ඒකාබද්ධ විපක්ෂයේ විහිළු කරන මහත්තුරුන්ගේ විහිළු වලට අපි දායක වෙන්න කැමති නැහැ. කොයි මහත්තුරු කොච්චර විහිළු කරාද පහුගිය කාලේ. ඔය මහත්තුරු ටික රවි කරුණාක මහත්තයාට විරුද්ධ විශ්වාස භංග යෝජනා ගන්න පාර්ලිමේන්තුවට තියාගන්න. ඒ විශ්වාස භංගරේ ඡන්ද දෙන්නවත් ඔය මහත්තුරු ආයේ සමේ බොරුවට කෑ ගැහුවට ඇත්තට ඒගොල්ලෝ ඉන්නේ අඬුවත් එක්ක. අපි හොඳටම දන්නවා අගමැතිවරයාගේ නම දැම්මනම් මේ කෝප වාර්තාවට මේ කෝප වාර්තාව අධිකරණ දිවිසයි කෝප වාර්තාවේ සීමාවට අදාළ නැති කරුණු ඇතුළත් කරා කියලා. කෝප වාර්තාවට දාන්න බෑ අගමැතිවරයාගේ නම. කෝප වාර්තාව පරීක්ෂණ කරේ මහා බැංකුව සීමාව ඇතුළත. අගමැතිවරයාට සම්බන්ධ තියෙන දේශපාලන වශයෙන්. ඒකට නිසා ඒක දේශපාලන ප්‍රශ්නයක්. එතකොට ඒ කෝප වාර්තාවේ කෝප කමිටුට අදාළ නැති ප්‍රශ්නයක් ඇතුළත් කිරීම විසින් වෙන දේ තමයි කෝප වාර්තාව අවලංගු වෙලා ඒක නීතිමය වගකීමක් නැති ලීවිල්ලක් බවට ඒක දේශපාලන අරමුණු සහගතව හදපු ලීවිල්ලක් බවට අර්ථකථනය කිරීම හැකියාවක් අධිකරණට එනවා. ඉතින් අපි ඒ උගලට අහුනේ නැහැ. අපි දන්නවා ඔය සමහර මහත්තුරු කැමති ඒක දාගන්න. එතකොට කවුරු කවුරු නිදහස් නිසා අපි ඒකට අහුනේ නැහැ. දැන් මේ කෝප් වාර්තා ප්‍රබලයි. ඉතා ප්‍රබලයි. අපි කියන්නේ මේකෙන් පටන් ගන්න. දැන් එතනින් එහා ක්‍රියා මාර්ගයක් තියෙනවානේ. අධිකරණ ක්‍රියා මාර්ගය. ඒකට ගියාම අගමැතිවරයා සම්බන්ධ කවුරු සම්බන්ධ කියන කාරණා අධිකරණයේදී විමසන්න ඕන.